සුබ දවසක් වේවා ආදරම් මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතේ අවදානමක් තියෙනවයි කියන දේ හැම වෙලාවෙම ඔබට හැංගෙන්න ඕනේ. අවදානමක් නැහැයි කියලා හැංගුණොත් සමහර වෙලාවට නිකම්ම නිකන් ගිහිල්ලා ජීවිතේ අතරමං වෙනවා. එනිසා තමයි පැහැදිලිවම දේව වචනේ කියනවා. රළු පාරක් ඔස්සේ නොයන්න, එසේ ගියොත් ගල් මත පැකිලි වැටෙන්නේය. එනිසා ඔබට අවබෝධයක් තියෙන්නට ඕනේ මේක රළු පාරක් කියලා. එනිසා මේ රළු පාරක් ගැන අවබෝධ වුණේ නැත්නම් ගල් මුල් එහෙට මෙහෙට ඇවිල්ලා තියෙනවායි කියලා දන්නේ නැත්නම් ඔබ දිව්වොත් කාර්යය මොකද වෙන්නේ? සමහර වෙලාවට කකුල පැටලිලා වැටෙන්න පුළුවන්. එනිසා තමයි පැහැදිලි කරන සමතලා පාරක් වුවත් පමණට වඩා මෙසක නොවන්න. එනිසා සමතලා පාරක ඔබ ගමනක් ගියත් ඔබ ඊටමත් අවබෝධයෙන් යුතුව අවධානයෙන් යුතුව ඒ ගමන යා යුතුයි. අද රත්නනම් මේ තාත්ති පුතේ දුවේ මේ අවදානම කියන දේවල් පැත්ත අද සමහර වෙලාවට එච්චර හිතන්නේ නැහැ. සමහර වෙලාවට මට හරි දුකයි. නේ අපිත් එක්ක බාස් මහත්වරු වැඩ කරද්දී මම නිරන්තරයෙන්ම කියනවා උඩ නැගිද්දී සේෆ්ටි බෙල්ට් එක දාගන්න. හැබැයි සේෆ්ටි බෙල්ට් එක දාගන්න කැමති නැහැ. ඒක එක බාධකයක් වශයෙන් හිතන්නේ. ඒක අමාරුයි කියලායි හිතන්නේ. හැබැයි පය ලිස්සන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. අත හැරෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. නේ මට අද වගේ මතකයි එක්තරා දවසක එක බස් කෙනෙක් උඩ වැඩ කරද්දී මම ළඟට ගිහිල්ලා කිව්වා නේ පුතේ මේ මොහොතේදී වා උඩ ඉන්නේ. එයාගේ අම්මටත් එදා රිදෙනවයි කිව්වා වාරු නැහැ. ඒ නිසා මම කිව්වා සේෆ්ටි බෙල්ට් එකක් දාගන්න මේ දීලා තියෙන එක දාගන්නකෝ කියලා. දාගත්තේ නැහැ. ඊළඟ දවසේ වෙනකොට ආරංචිය එනවා උඩේ ඉඳලා බිමට වැටලා කොන්ද කඩලා ගිහිල්ලා කියලා. අන්තිමට කොහොම හරි අරගෙන ගිහිල්ලා ස්පීතාලෙට ගිහිල්ලා වියදම් කරලා හිප් රිප්ලේස්මන්ට් එකක් කරලා ජීවිතේ ගොඩ හරන් දුන්නා. නමුත් අපරාදේනේ අපරාදේ. අර කියපුවාම අහන්නේ නැහැ. අවදානමක් තියෙනවයි කියන දේ දැනෙන්නේ නැහැ. අපි හිතනවා අත හුරුයිනේ කකුල හුරුයිනේ දැන් අපේ හිතේ ශක්තිය තියෙනවානේ. එහෙම බෑ. අවදානම තියෙන තැන පරිස්සමින් මේ වැඩේ කරන්න අපේ මනසට ඒ හුරුව තියෙන්නට ඕනේ. පාර විස්සෙනවා නම් වහින වෙලාවක නම් වාහනේ එලවගෙන යන්නේ එටාට ඔබට මට බෑ ස්පීඩ් එක වැඩි කරන්න. ඔබට මට ඕන ස්පීඩ් එකට ඕන බෙන්ඩ් එකක් එහෙම ගන්නට බෑ. ඔබ පරිස්සම් වෙන්නට ඕනේ. අර සුදු ඊර ඇඳලා තියෙන කහ ඊර ඇඳලා තියෙන එක උඩින් යනකොට ඒක ස්ලිපරි එක ලැස්සෙන්න පුළුවන්. එනිසා ඔබ අවධානයම ගත්තේ නැත්නම් කාර්ය හරිම සමතලයි හයිවේ. හැබැයි හයිවේ එකේ ගිය කී දෙනෙක් ඉන්නවද මේ තාත්ති පුතේ දුවේ වාහනේ රොටේට් වෙලා කැරකිලා 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 අන්තිමට ගිහිල්ලා ඒ බැරියර් එකේ වැදිලා නැත අනිත් වාහනත් එක්ක වැදිලා හැප්පිලා ගොඩක් දෙනෙක්ගේ ජීවිතවලට හානියක් ඇති කරපු. ඇයි පාර හොඳයි වාහන පේන්න නැහැ ස්පීඩ් එක වැඩි කරා තමාට කන්ට්‍රෝල් එක නැති වුණා ස්කිඩ් කරා ජීවිත ගොඩක් අහිමි. එනිසා මේ තාත්ති පුතේ දුවේ රේල් පාර ගාවින් දාන කොට පොඩ්ඩක් බලන්න. අවධානයෙන් අවබෝධයෙන් දාන්නේ නැත්තම් මොකද වෙන්නේ? මේ ඊයේ පෙරේදා නේ ත්‍රී වීලර් එකක ගිය අය රේල් පාර ක්‍රොස් කරනකොට මොනවද වුනේ? අන්තිමට නේ වාහනයක් ඕවර්ටේක් කරලා දාන කොටම කෝච්චියවක් වැදුනා ජීවිත කීපයක් විතරයි. එදුනම් මේ තාත්ති පුතේ දුවේ නේ දැන් අපි දකිනවා පාරේ වාහන යනකොට කිසිම අවධානයක් ගන්නෙ නැහැ. නේ අයියේ මෙහෙන් දැම්ම අරෙන් දැම්ම අරෙන් දැම්ම අරෙන් දැම්ම කොහොම හරි එහාට ඉක්මනට යන්න විතරයි යෝනේ. සමතලා පාරක වුණත් එහෙම යන්න පුරුදු වෙන්න ඕනේ. එනිසා මනස කියන දේ තීක්ෂණ බුද්ධියක් තියෙන්නට ඕනේ. දැනට ඔබින විදියට වැඩේ කරන්නට ඕනේ. ඒකේ රිස්ක් ෆැක්ටර් එකක් තියෙනවා නම් පරිස්සම් වෙන්නට ඕනේ. ඒ පරිස්සම ගැන ඔබේ පොඩි කාලේ ඉඳලම ඔබේ දරුවට කියලා දෙන්නට ඕනේ. පරිස්සමින් හොඳ විදියට ලස්සනට කරන්න. එහෙම කරපුවම තමයි කියන්නේ මේ මොනවාද කියන්නේ ඔබේ දරුවම් ගැන පරිස්සම් ඉල්වස් කියනවා සියලු කාරණාවලදී ඔබ ගැන විමසිලිමත්ව සිටින්න. එන්සා ඔබ ගැන ඔබට විමසිලිමත් වීමක් නැත්නම් ඔබේ දරුවෝ ගැන ඔබගේ પરම්පරාව ගැන ඔබේ මහත්ය ගැන භාර්යාව ගැන විමසිලිමත් වන්නේ නැත්නම්
ජීවිතේ නිරන්තරයෙන්ම අගාධයට වැටෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. එහෙනම් රත්තරන්ම තාත්තිපුතේදී දැන් ඔබත් මාත් පටන් අරන් තියෙන මේ ලස්සන කාල පරිච්ඡේදය තුළ අවබෝධය සහ අවදානම කියන දේ නිරන්තරයෙන්ම මතක තියාගෙන මේ ජීවිත කතරගම